රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය. ඔබට කියන්නේ, ඔබ තුමියට කියන්නේ, මිනිසුන්ට අපහාස කරන්න එපා. ඔබ පහුගිය දවසක ඔබතුමිය ප්‍රකාශ කළා මෝටර් සයිකලයක ලයිසන් එකක් තියෙන මිනිස්සෙක් ප්ලේන් එකක් අරන් යන්නේ කොහොමද කියලා. ප්ලේන් එක කඩා වැටෙනවා. කුහක වෙන්න එපා. එහෙම කියනකොට අපේ ඇඟේ මවිල් කෙලින් වෙනවා, තරහ යනවා. මොකද මේ රට මේ දේශපාලු වනසල ඉවරයි, විනාශ කරලා ඉවරයි, මිනිසුන්ගේ ජීවිත අපායක් කරලා ඉවරයි. සා මිනිස්සු 100%3 වෙච්ච පක්ෂයක් 42% දක්වා ගෙනාවා. ඒ ගෙනාවේ ඉන්න පාලනය කරපු සියලු දේශපාලකයන් හොරු. මිනිස්සුන්ගේ ජීවිත අපායක් කරපු ඒ හොරුත් එක්ක මිනිස්සුන්ට තියෙන තරහක් වෛරයක් මිනිස්සු එක හොඳටම දාන්න. ඒ හොරු වෙනුවෙන් පෙනී හිටපු තැනැත්තියක් විදිහට ඔබතුමිය මේ රටේම පිළිකුලට පාත්‍ර වෙලා ඉවරයි. තමන්ගේ පුද්ගලික වරදාන වරප්‍රසාද වෙනුවෙන් සමහර වෙලාවට පාර්ලිමේන්තුව ඉලක්ක කරගෙන මන්ත්‍රීවරියක් වෙන්න බලාගෙන මිනිස්සු නොමග යවන තැනැත්තියක් හැටියට රට හඳුනගෙන තියෙනවා. මේ රටේ මිනිස්සු මෝඩයෝ නෙමෙයි. සියල්ල සංසන්දනය කරන කවුද හරි කවුද වැරදි මේ අපිට ආදරේද මේ කතා කරන්නේ කියලා බලනවා. නිසා මේ ප්ලේන් එක එලවන්න පුළුවන් කෙනා සජිත් ප්‍රේමදාස. ප්ලේන් එක එලවන්න බෑ අනුර දිසානායකට. ඒකනේ කියන්නේ. අනුර දිසානායක කියන්නේ හරකෙක් නෙමෙයි. වාදිදාරියෙක්. පිට රටවල නෙමෙයි, ලංකාවේ විශ්වවිද්‍යාලයකින් උපාධියක් ගන්නවා කියන්නේ සෙල්ලම් කාර්යයක් නෙමෙයි. දුප්පත් පැල්පතක උපන්න ගමක මහත්මෙක්. ඒ එතුමට රටේ මිනිස්සු ජනවරමක් දීලා තියෙනවා. අපි බලමු රට කොච්චර දුරට පාලනය කරයිද කියලා. හොඳ කණ්ඩායමක් ඉන්නවා. ලංකාවේ සියලු දේශපාලන පක්ෂ සංසන්දනය කරනකොට පිරිසිදුම අනිත් පක්ෂවලට වඩා හොඳ කණ්ඩායමක් ඉන්නේ අනුර දිසානායකට. මමද ඔහුට සහයෝගය දෙන්නේ ඒ නිසා. සංසන්දනය කරලා බලනකොට දූෂිත දේශපාලු වෙනුවට හොඳ කණ්ඩායමක් ඔහුට ඉන්නවා. නිසා ඔබතුමිය මීට පස්සේවත් තමන්ගේ මතය තමන්ගේ ලාභය වෙනුවෙන් එක එක මිනිසුන්ට දේශපාලකයන්ට ඒ වෙනුවෙන් පෙනීහට ඡන්දේ පාවිච්චි කරන්න අපට කමක් නැහැ. හැබැයි මේක වෙන රටවල් වගේ නෙමෙයි, රවිනාශ කරපු රටක්. මිනිස්සු වෙනසක් හොයනවා, රටට නායකයෙක් හොයනවා. ඒ නිසා තමයි 100%3 42ක් වුණේ, 156ක් හැරුණේ. ලංකාවේ ලෝක ඉතිහාසයේ පළවෙනි වතාවට මෙහෙම දෙයක් වුණේ. සද්ද නැතුව තව දුරටත් මේ පක්ෂයට පහර දෙන්නේ නැතුව, අනුරට රිදවන්න නැතුව පැත්තකට වෙලා බලාගෙන ඉන්න. අද වෙනකොට විශාල ප්‍රගතියක් මේ කෙටි කාලය තුළ සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා අපේ කටින් කුණුහර පහන මට්ටමට වැඩ කරන්න එපා කියන එක මේ වෙලාවේදී මම නිර්භයව ප්‍රකාශ කරනවා. එක එකාගේ ලනු ගිලින්නත් එපයි කියන එකත් මතක් කරනවා.